අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සතරුවන් ඉදිරිමාන්න ප්‍රථමින අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළයයි කැලණිය සරසවියේ සිසුවියකට දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෙදෙනෙකුට කොරෝනා නිරෝධායන නීති කැඩුවොත් මාස 6ක සිරදඬුවම් සමග රුපියල් 10000ක දඩයක් අත්‍යවශ්‍ය දේකට හැර එළියට බහින්න එපා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක් ශිෂ්‍යත්ව විභාගයේ සාර්ථකව අවසන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ උසස් පෙළ හෙටින් නැරඹෙයි රියච් බදියුදී නිදහස් කිරීමට අදාළව නීතිපතිවරයාගෙන් CID ප්‍රධානීන්ට කැඳවීමක් මැතිවරණයට පෙර නිදහස් පක්ෂය සමග ඇති කරගත් ගිවිසුම් සහ එකඟතාවයන් දැන් කඩ ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේදී ඩිලන්තගෙන් ඉහළ දක්ෂතා අනුග්‍රහය මාස දෙකකට වරක් ලක්ෂ 50 ගාන අවුරුද්දක් සෙමිටෝලයි ෆැමිලි සවාරි ප්‍රථම නවදහනේ මුකරමු දේශීය පුවත් වෙත COVID-19 වෛරසය ආසාදිත කාන්තාවක් වරකාපල ප්‍රදේශයෙන් අදපස්සරුවේ වාර්තා වී තිබෙනවා मीटमुतरव तवत् प्रदेश कहपेकिन मिनुवनकुड कोरोनापुकुरे आसादितेन हमुवी अति बवाय सौख्यांशतः वुरुकले मेत्र निरोधायन नीति कडकरण पुद्गलेंट एरहिव दडी दडुवम लबादीम सदा वन गसट निवेदनयक इदिरी दिन देक तुल गिनेन बव सौख्य मात्ते पवित्रा वन्यरच्ची महात्मिये पवसनवा කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකටද COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අයෙකු බව සඳහන්. ඒ අනුව අදාළ සිසුවේ සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකුද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. අදාළ සිසුවේ රැඳී සිටි නේවාසිකාගාරයේ පුද්ගලින් 11 දෙනෙකු ඇතුළු පිරිසක්ද ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ කථිකාචාර්ය විජයනන්ද රූපසිංහ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. පසුකිය 4 වනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුත්කලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල පුත්කලින් සිය දෙනෙකුගේ අහඹු PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යංශ අද පෙරවරුවේ කටයුතු කළා. අදාළ ආසාදිතයින් දෙදෙනා බටපොළ දූණගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ආර්ථික මධ්‍යස්ථානය තුල පැය 8කට අධික කාලයක් රැඳී සිටි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව දඹුල්ල මහනගර සභාව විසින් ආර්ථික මධ්‍යස්ථාන භූමිය विष बीज हरने के लिए मदद काटे तो करूं लेबुआ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන හැටන් දිමුලපත්න ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨය අද දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. අත්වශයෙන්ම මේ රෝගය වැළඳුණාට පස්සේ යම්කිසි කෙනෙක් සනීප වෙන්නේ තමුන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය මත. ඒ නිසා යම්කිසි කෙනෙකුගේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න නම් ඔවුන් නිරෝගීව ඉන්න ඕන තමුන්ට තියෙන ඕන යම්කිසි රෝගයක් නිදන් විශේෂයෙන්ම නිදන් දත රෝග තියෙන ඕන නම් ඒවා මනාව පාලනය කර ගන්න ඕන. ඒ වගේම හොඳ පෝෂණයකින් යුතුව ඉන්න ඕන. මේ අවස්ථාවේදී රෝගය පැතිරීමට තියෙන මූලික දේවල් නොකර සිටිය යුතු නැහැ. ඒ දේවල් සියලු දේ කරන්න ඕන. තමුන්ගේ නිවසට වෙලා සිටීම, සමාජයට නොපැමිණීම, මීටර එක දුරස්ථභාවයේ සමාජයට පැමිණුනහම පවත්වා ගැනීම, මුඛාවරණ පැළඳීම, අත පිරිසුදුව තබා ගැනීම මේ වගේ දේවල් අපි දිගින් දිගටම කරන්න ඕන. මොන ඖෂධය ගත්තත් මොන විදිය ප්‍රතිකාර ක්‍රමයක් ගත්තත්. මේ අතර ඉදිරි දින දෙක ඇතුළත සෞඛ්‍ය විධිවිධානවලට අදාළව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස වෙත දැඩි අනුවම් ලබා දීමට අධිකරණයට හැකිවන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. රෝගය බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළිපදින් නැති පිරිස සඳහා නීතිමය වශයෙන් පියවර ගැනීමට මා විසින් තව දින දෙකක් ඇතුළත ගැසට් පත්‍රයක් පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ගැසට් පත්‍රයේ අඩංගු වන්නේ එම ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින අයට, ඒ වගේම සමාජ දුරස්ථභාවය මීටරයක දුර 90 කටයුතු නොකරන අයට, යම් යම්
පරිශ්‍රවල පුද්ගලයන් ඇතුළත් වීමේදී උෂ්ණත්වය මැන බැලීම වැනි කාරණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඬුවම් ලබා දීමට හැකිවන ආකාරයටයි මෙම ගැසට් පත්‍රය පළ කරනු ලබන්නේ මෙම සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10000කට නොවැඩි දඩයකුත් 6 මාසයක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට අධිකරණයට හැකි වෙනවා පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අපි තාමත් ඕනකමින් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් ආසාදිතයන් නැහැයි කියන ප්‍රදේශයක් අපිට මේකයි කියලා කියන්න අපහසුයි. අපි දන්නේ මොන තත්ත්වයකට මේ සේවක සේවිකාවන් ගමන් කරලා තියෙනවද කියලා. අපිට යම් කිසි අවබෝධයක් තියෙනවා අවබෝධයේ තිබ්බා ඒවලු සියලු දෙනාටම. අපි මේ වෙන විට අපි දුරකථන මාර්ග වලින් කතා කළා කියලා තියෙනවා. ඔබ නිවෙස් වලට රැඳී වෙලා කියලා ඔබ ආසාදිනවට හැකියාවක් තිබෙනවා කියන එකක් දැනුම් දීලා තියෙනවා. නමුත් දෙවන තුන් වෙන පාර්ශ්වයක් අපි ඔක්කොමට ගමන් කළා නැති හින්දා අපි මේ ලක්වාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබට අත්‍යවශ්‍ය කරුණක් හරුකට පාරතොටට එන්න යන්න එපා. රැකියා කරන අයලුන් පමණක් පාරට එනවා නම් ඕමුත් මේ ශාරීරික දුරස්ථභාවය සහ මුඛාවරණය තාමත්ම අත්‍යවශ්‍ය හේතත්වය පැති කරගන්න. බ්‍රැන්ඩික්ස් කොරෝනා පකුරට අදාළ ආසාදිතින් ඇසුරු කළ පුත්කලින් සිටිනම් වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වෙච්ච සේවක සේවිකාවන් මේ වන විට අපිට වාර්තා කරලා තිනවා හැමදෙනාම වගේ හැබැයි ඔවුන් ඇසුරු කරපු ඔවුන් ආගිය තැන්වල සිටින ඔවුන්ගේ ඥාතීන් හිතමිත්‍රයින් වෙනත් පුද්ගලයෝ තාමත් අපි සොයමින් පවතිනවා ඉතින් ඒක නිසා කරුණා කරලා අපිට දැනුම් දෙන්න ඕනේ අපිට කියන්න ඕනේ ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන්න ඕනේ එවැනි බ්‍රැන්ඩෙක්ස් පොකුරට සම්බන්ධ සමාජිකයන් ඇසුරු කරපු අය ඒ අය ඔබගේ නිවසට පැමිණ තිබෙනවා නම් ගිහිල්ලා තියෙනවා නම් මේ සියලු තොරතුරු අපිට දන්වන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලන්න කැමති මේ කොවිඩ් රෝගය තමන්ට ඇති වුණා නම් නැත්නම් මේකේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒක තමන්ගේ වරදින් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ අවමානයකට පත් වෙයි නැත්නම් ඔබ කොන් කිරීමකට ලක් වෙයි කියලා හිතන්න එපා. ඒතරතුරු අනාවරණය කරන්න. මේ රෝගය ලෝකේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ට වැළඳිලා තියෙනවා. මේ අතර ඇතම් සත්‍යන්ත පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කළ අන්දමින් කොවිඩ් ආසාදිත රෝගීන් 119 දෙනෙකු සැඟව සිටියයි කියන පුවත කිසිදු සත්‍යතාවයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා මේ අතර රට තුල වාර්තා වන කොවිඩ් 19 වෛරස් ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන හෝ පුද්ගලින් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා කරන්නේදී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලින් නිරෝධායනය හෝ රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රිත පරිසරය ආදී එම පුද්ගලින්ගේ පෞද්ගලිකත්වයට හානිවන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගින් දිගටම සිදු කරන බව නිරීක්ෂණය වන බවත් ඇතැම් අවස්ථාවන්හිදී රෝගීන් හා ආශ්‍රිතයින් යන සමාජ විරෝධීන් ලෙස හැගෙන ආකාරයට ඇතැම් මාධ්‍ය මගින් කරුණු ඉදිරිපත් කරනු දැකිය හැකි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව පුද්ගලින් අපහසුතාවයට පත්වන එවැනි ක්‍රියාවන් සිදු නොකර යහපත් මාධ්‍ය වාර්තාකරණයක නිරත වන ලෙසටයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවත. කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වයත් සමග මන්නාරම පටිතෝට්ටම් සහ පෙරිය කඩේ යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙන්නම විශේෂ පුවත නැවතත්. කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වයක් සමග මන්නාරම පටිතෝට්ටම් සහ පෙරිය කඩේ යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙවර පහසුවේණියේ ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් ආරම්භ වීමට නියමිතයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට උදෑසන 8:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පෙරවරු කාලයේදී මෙන්ම පස්වරු කාලයේදීද
හෙට දින විභාගය පැවැත්වෙනවා. එහිදී විෂන් රසක් සඳහා අපේක්ෂකින් පෙනී සිටීමට නියමිතයි. නිරෝධයන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල අධින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන මෙවර විටත් ස්ථාපිත කර අවසන්. අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසන්නේ අපොස් උසස් පෙළ විභාගය ඉතා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් යටතේ පැවැත්වෙන බැවින් කිසිදු අනියතභියක් ඇති කරගත යුතු නොවන බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විෂ බීජ හරණය ගමනාගමන පහසුකම් දුම්රිය බස් සේවා මේ සියල්ලක්ම ගැටගහලා සියලුම ක්ෂේත්‍රවල සම්පූර්ණ සහාය ගැන්වීම හැඟීමක් ඇතිව තමයි සියලුම ක්ෂේත්‍රවල නිලධාරීන් මේ වැඩ කටයුතු කළේ. ඒ නිසා තමයි මේ සාර්ථක කිසිම ප්‍රශ්නයක් නැතිව. අර කිසිම ප්‍රශ්නයක් නැහැ දිවයිනේ කොහෙවත්. හෙට ආරම්භ වෙන උසස් පෙළ විභාගය. ඒක නොවැම්බර් 6 වෙනිදා දක්වා යනවා. සෞඛ්‍ය අංශයේ ආරක්ෂා අංශයේ පළාත් පාලන ආයතන නගර සභාව විභාග කොමසාරිස්තුමා අපේ මේ මාමාත්‍යංශයේ ලේකම්තුමා දිවාරය බලන්නතෝ වැඩ කළා. සෞඛ්‍ය ඇමතිනිය ඒ සියලුම දෙනාට අපේ අවංක ගෞරවයේ නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පළවෙනි කාරණේ තමයි පොදු ප්‍රවාහන සේවා හෝ තමන්ගේ පුද්ගලික ප්‍රවාහන සේවා කුමන දේවල් භාවිතා කරත් කණ්ඩායම් හැටියට ගමන් කරන්නට එපා. පොදු ප්‍රවාහන සේවයේ වුණත් හැකිතාක් දුරස්ථභාවය තබා ගන්න, නිරන්තරයෙන් මුඛාවරණයක් පළඳින්න, නිරන්තරයෙන් යම් පෘෂ්ඨයක් අතපත ගෑවොත් සබන්දාලා අත්සෝදා ගන්න, නැත්නම් වෙනත් ආකාරයක ද්‍රාවණයකින් අත්සෝදා ගන්න. ඒ වගේම විභාග මධ්‍යස්ථාන අසල විභාගයට පෙර කිසිම අවස්ථාවක කණ්ඩායම් හැටියට වෙනදා වගේ කතා කර කර ඉන්න එපා. හුදෙකලාව පුළුවන් තරම් ඉන්න. විෂයක් ඉවරනාට පස්සේ සාමාන්‍ය පුරුද්ද තමයි පිටතට ඇවිල්ලා ඒ විෂය ගැන සාකච්ඡා කරන එක. මෙවර ඒ පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල ශිෂ්‍යයින් හැම අවස්ථාවෙම ඔබේ විභාග ප්‍රවේශ පත්‍රයේ ඡායා පිටපතක් පුළුවන් නම් තබා ගන්න, එමන් නැත්නම් ඉලෙක්ට්‍රොනික පිටපතක් තබා ගන්න අවශ්‍යතාවයක් වුණොත්. හෙටින් ආරම්භ වන අවසුසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවින්ද සිල්වා මහතාද අදහස් පළ කළා. හෙට දින උසස් පෙළ විභාග හේආකාරයෙන්ම පැවැත්වීමට සියලුම කටයුතු සම්පාදනය කළ තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම නිරෝධායන නැත්තම් කොවිඩ් වෙනුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඉන්න දරුවන්ට පමණක් විශේෂිත වූ විභාග මධ්‍යස්ථාන නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පවත්වාගෙන යෑමට සියලුම කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව කිසිදු නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවලින් කිසිදු පුද්ගලයෙක්ද ඉන් ඉවතට යෑමට ළමයෙක්ටත් ශිෂ්‍යයෙක්ට වෙනත් ස්ථානවල තිබෙනවා නම් උන්ට යෑමට හැකියාවක් නැහැ. ඒ වගේම පිටත්වල අයුරුන්ටත් මේ ප්‍රදේශවලට ඇතුළත් වීමට හැකියාවක් නැහැ. සෞඛ්‍යංශ විසින් ලබා දී ඇති මාර්ගපදේශවලට අනුකූලව මෙවර පහසු ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව පැවැත්තුණා. විභාග මධ්‍යස්ථාන 2936 කදී දරුවන් 331,694 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වෙලා තිබෙනවා. එසේම පැමිණීම ඉතාම සතුටුදායක මට්ටමේ තිබුණා. කඩිනමින්ම උත්තරපත්‍ර ඇගීමේ වැඩපිළිවෙළ යොදනවා. එසේම නිරෝධායන මධ්‍යස්ථාන සහ විශේෂ වූ මධ්‍යස්ථානවල උත්තරපත්‍ර ඇගීම් කටයුතු වෙනම ස්ථානයකදී සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. වතුපිටිවල මූලික රෝහලේ නිරෝධායනට ලක්වමින් සිටින ආසාදිතීන්ගේ දරුවන් 3 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් රෝහල් කාර්ය මණ්ඩලය මෙලෙස ලබා දුන්නා. මේ අතර කොවිඩ් ආසාදිත දරුවන් 5 දෙනෙකු IDH රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් වෙනුවෙන්ද එම රෝහල් පරිසරය තුළ අද විශේෂ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණා. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව රජයේ සෞඛ්‍යංශ බලධාරීන් සහ ගුරුවරුන් මෙන්ම දෙමාපියන් එක්ව ලබා දෙද්දී තමුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයට පැමිණි දෙමාපියන් සහ දරුවන් විදුහල්පතිවරයාගේ සහ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් කිසිදු ආකාරයකින් නොසලකා මෙලෙස නීති විරෝධී ආකාරයට හැසිරෙනු දක්නට ලැබුණා. Thank you.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමට අදාළ සියලු විමර්ශන ගොනු සමගින් හෙට දින තමාහමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට කැඳවීමක් සිදු කර තිබෙනවා. 2019 අප්‍රේල් මාස 21 වන දින සිදු වූ පාස්කු දින ප්‍රහාරයේ එල්ල කර ත්‍රස්තවාදීන්ට අනුබල ලබා දීමේ චෝදනාවට සැකපිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදුදීන් පසුගිය අප්‍රේල් මාස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබුණා. කෙසේ වෙතත් සැප්තැම්බර් මාස 30 වන දින උසාවියට ඉදිරිපත් නොකර රියාජ් බදුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබුණා. ඒ අනුව රියාජ් බදුදීන් මුදා හැරීමට අදාළ සියලු විමර්ශන ලිපිගනු සමග හෙට දින නීතිපති කාර්යාලයේ පැණි සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට කැඳවීමක් සිදු කර තිබෙනවා. අදාළ නිලධාරීන් හමුවන අවස්ථාවේදී විමර්ශනෙන් අනාවරණය වූ සාක්ෂි සමාලෝචනයකට භාජනය කිරීමට නියමිතයි. තවද ගරු නීතිපතිවරයාගේ දැනුමෙන් හා අධීක්ෂණයෙන් තොරව රියාත් බදුද්දීන් යන අයව නිදහස් කළේ කෙසේද යන්න විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් හා අභියාචනාධිකරණයේ ගුණකර හේබියස් කෝපස් නඩු රියාත් බදුද්දීන් විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඔහුව අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතු වූ කාරණා ගරු නීතිපතිවරයාගේ අවධානයට භාජනය වීමට නියමිතයි. ඉන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් සාක්ෂි අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ගරු නීතිපතිතුමා අදාළ පාර්ශව කරුවන්ට අදාළ උපදෙස් දීමට කටයුතු කිරීමට නියමිත බවට මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. මෙතර පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්නොමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අර්ලියගහ මන්දිරයේදී පසුගිය නවවනදා භාරතෙනු ලැබුවා. කිසිදු අන්තවාදී පුද්ගලෙක් තම පක්ෂයට එක්කරන ගන්නා බව රාජ්‍ය බාධ්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍යමයකට එක්වෙමින් බදුරුදින්ද බදුරුදින්ගේ මල්ලිද චන්දර ඉස්සෙල්ලච්චුවා ඒ ඇත්ත එක්ක ආණ්ඩු කරන්නේ නැහැ කියලා. අදටත් කියන්නේ එහෙම තමයි. හැබැයි මේ බදුරුදින්ගේ මල්ලි නිදහස් කරපු එක පිළිබඳව අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඒක එහෙම උනේ කොහොමද කියලා බලලා ඒකට අවශ්‍ය කටයුතු කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒක නිසා ඒක කරපු අයගේ යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට විරුද්ධව කටයුතු කරන්න කියලා. ඒක නිසා අපි කොයි වෙලාවකවත් මේ කාගේවත් පස්සේ යන්න අපට ඕනේ නැහැ. ජනතාව අපට 3-2ක් දීලා තියෙනවා. ඒ 3-2කේ බලයක් දීලා තිබුණේ 19 වෙනි ආණ්ඩුකම විවස්ත අපි ගන්නේ නැහැ ඔහෙලම තියාගන්න. මේ රටේ ජනතාව ඔහෙලව ප්‍රතික්ෂේප කරේ ඒගොල්ලොත් එක්ක හිටපු හින්දා. අපි කිව්වා අන්තවාදයට ඉඩක් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවගේ රජය කියලා. ඒක නිසා ඒගොල්ලෝ අරගෙන සජිත්ත්ව වෙච්ච වැඩේ අපි කරගන්න කැමති නැහැ. ඒ නිසා අපට ආණ්ඩු කරන්න ඕන තරම් පිරිසක් ඉන්නවා. 150ට වැඩි ගානකින් මේක විශ්ව සම්මත කරලා පෙන්නනවා. පසුගිය කාල සීමාව තුල වත්මන් ආණ්ඩුවේ නොසලකලිමත් භාවයේ හේතුවෙන් මේවන විට යලිත් COVID-19 වෛරසය රට තුල ව්‍යාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පසුගිය කාලේ පුරාම ආණ්ඩුවේ දේශපාලන නායකයන් මේ COVID-19 වසංගතයේ රටෙන් පහ වෙලා තියෙන හැඟීම සමාජය තුල තහවුරු කළා. මොකද රෑට අපි නිවුස් බලනකොට අපිට පේනවා ආණ්ඩුවේ නායකයෝ හැසිරෙන්නේ මේ රටේ COVID-19 වසංගතයක් නැහැ. ඒක දැන් මේ රටින් පහ වෙලා ගිහිල්ලා තියෙනා වගේ තමයි පෞගේ දවස් පුරාම ඔවුන්ගේ ඇසිරීම රටාව දැක්කේ. මේ ආණ්ඩුවේ ඉන්න නායකයන්ගේ නොසැලකිලිභාවයේ උඩ තමයි මේ වසංගතයේ මේ විදියට දැන් පොකුරු වශයෙන් තැන් තැන්වල
මුළු රටේම ව්‍යාප්ත වෙන තත්ත්වයට මේක උදා වෙලා තියෙනවා. මේ කොවිඩ් 19 පරාජය කරන්න කිසිම වැඩපිළිවෙලක් දියත් කරන්න ආණ්ඩුවට අමතක වුණා. ඊට වඩා ආණ්ඩුවට උවමනාව තිබුණා 19 වෙනි සංශෝධනය පරාජය කිරීම උවමනාවෙන් තමයි ආණ්ඩුව මේ පෞගිය මාස 4-5 තුල ආණ්ඩුව වැඩ කළේ. ඒක තුල තමයි අද වෙනකොට මුළු රටම නැවත වතාවක් කොවිඩ් 19 වසංගතයට හසු වීමේ අවදානමට අද වෙනකොට මේ රටේ ජනතාව ලක් වෙලා තිබෙනවා. වත්මන් රජය මේ කොරෝනා වසංගතය සාර්ථකව නිම කරොත් එහෙම උප්පැන්නේ නම හැටියට රාජපක්ෂවරු හැටියට අනිවාර්යෙන් ලියා ගන්නවා. හැබැයි මේක දැඩි ලෙස ව්‍යසනයක් බවට පත් වෙලා මේකෙන් ජනතාව හානියට පත් වුණොත් එහෙම අනිවාර්යෙන් මේ රටේ ත්‍රිවිධ හමුදාවයි රාජ්‍යංශයයි මේ රටේ ජීවත් වෙන සියලු පුරවැසියන් මේ වැරද්දේ වැරදිකරුවන් බවට පත් කර. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ජනතාවට වක්කෙන් විපක්ෂයක් හැටියට තා කාරණුක ඉල්ලා සිටිනවා. තම හිසට තම අතමේ සෙවණැල්ල. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න න්න එහෙම නැත්තම් මේ සියලු දේට අවසාන වශයෙන් තමන් වැඩි කරුවන් බවටපත් වේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඇතැම් හේතුන් මත බේවන විට පසුවන්නේ දැඩි කලකිරීමෙන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍යම්මකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්මාකාරක පුංචි කලකිරීම තියෙනවා මේ වෙලාවේ. හරි අපි මැතිවරණට ඉස්සෙල්ලා ගිවි ගහපු ගිවිසුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙලා තියෙනවද කියන කාරණේ අද ප්‍රශ්නයක්. අපට කිව්ව තුනෙන් එකක් දෙනවා කියලා අපේක්ෂකයෝ. අපි පොදු ලකුණකින් ඉල්ලනවායි කියලා කිව්වා. අපිට විවිධ හැකියා අවස්ථාවන් නිලතල දෙනවායි කිව්වා. ජාතික ලැස්තුවේ මෙච්චර ප්‍රමාණයක් දෙනවායි කිව්වා. මේ ඔක්කොම දේවල් අද වෙනකොට බිඳ වැටිලා. අද මේ වෙනකොට සමහර ඇමතිවරු අපේ පාක්ෂිකයෝ ගියාම ඕගොල්ලෝ ශ්‍රී ලංකාකාරයෝ කියලා ඒ අයගේට ඒ සේවා කටයුතු සපයා දෙන්නේ නැහැ. සමහර ඇමතිවරු සමහර ක්‍රියාකාරකෙන්. ඒ වගේම අපි දැක්ක මැතිවරණ ව්‍යාපාරයේදී අපේ නායකයාට අපහාස උපහාස කරන ආකාරය. ඒ වගේම මේ මෑත කාලේ අපි දැක්ක පාස්කු විරුද්ධ ප්‍රශ්න පදනම් කරගෙන වැරදි කරනවා නම් එතුමා හිරිය දාන්න ඕන අත්අඩංගුවට ගන්න ඕන ඔය දඬුවම් කරන්න ඕන මේ මෙහෙම මේ අපි සන්ධානයක් තුලේ ඉන්නේ සන්ධානයක් තුලේ ඉන්නව නම් සන්ධානයට සාධාරණත්ව වෙන්න ඕන අපිට සලකන හැටි කොහොමද කියන කාරණේ ගැන මේ රටේ අපේ පාක්ෂිකයෝ මේ වෙනකොට යම් ආකාරයක කලකිරීමක ඉන්නේ ඒ කාරණා ඉෂ්ට නුුණයි කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක ලොකු හැප්පීමකට යන්නේ නැහැ අපි ඉවසීමෙන් කටයුතු කරනවා මොකද මේ මේකේ වාසිය මේකේ යම් හානියක් වුණොත් ඒකේ වාසිය ගන්නේ පොදු සතුරා අපි සතුරාට අවියවුද දීලා නැහැ අපි පොදු අරමුණක් වෙනුවෙන් පිනී දලා තියෙනවා ඉතින් මට හිතෙනවා මේ මොහොතේත් අපි ඉවසිලිවන්තව මේ ආණ්ඩුව ශක්තිමත් කරමින් මේක නිවැරදි කරමින් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා කොළඹ සෑම නිවාස සංකීර්ණයක් සඳහාම ඉදිරියේදී පොලිස් මුරපොළ බැගින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්දකෝන් මහතා පවසනවා ඒ බස්නාහිර පළාතේ විශේෂිත වූ ස්ථාන කිහිපයක පොලිස් මුරපොළ ස්ථාපිත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් පොලිස් සේවාව ජනතාවට වඩාත් සමීප කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම අනුව බස්නාහිර පළාතේ විශේෂිත වූ ස්ථාන කිහිපයකට නව පොලිස් මුරපොළ කිහිපයක් විවෘත කිරීම අද දින සිදු වුණා. කොළඹදී අද දින මහල් නිවාස සංකීර්ණ කේන්ද්‍ර කරගනිමින් මෙලෙස පොලිස් මුරපොළ 7ක් අද දින ආරම්භ කෙරුණා. මේ අතර දෙමටගොඩ මිහිඳුසෙන් පුර සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයේ පොලිස් මුරපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් විවෘත කෙරුණා. මේ පොලිස් ඒකක විරුද්ධ කරනවා කියලා කිව්වහම සමහර කට්ටිය සන්තෝෂ වෙනවා ඇති ඒක. ගොඩක් කට්ටිය. අපේ ගෙවල් කිට්ටුව පොලිසියක් දාපුවම හොඳයි අපේ ආරක්ෂාවට කියලා ගොඩක් අය සතුටු වෙනවා. සමහර කට්ටිය නීති විරෝධී දේවල් කරන අය ටිකක් අසතුටු වෙනවා ඇති. නැත්නම් අකමැති වෙනවා ඇති පොලිසියක් දැම්මන් පස්සේ අපේ කටයුතු ටික හරියට කරගන්න බැරි වෙයි කියලා. මේ නිවාස සංකීර්ණ දෙකේ කුඩු ගැහිල්ලයි, ගංජා ගැහිල්ලයි, මත්ද්‍රව්‍යයි සම්පූර්ණයෙන් නවත්තන්න අවශ්‍යයි. මේ මුරපලවල් දැන් මේකට තමයි වෙන්නේ කියලා. මේ ප්‍රදේශයේ ඉන්න සෑහෙන පිරිසක් මේ කාන්තාව මේ ළමයි මේ කුඩු ප්‍රශ්න වී ගංජා ප්‍රශ්න වී සෑහෙන දුක් විඳිනවා. ඒත ඉස්කෝලේ යන්න ඉන්න වයසේ ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ යන්න නැතුව කඩකප්පල් නම් පස්සේ අධ්‍යාපනය කරන්න ඉතුරු වෙන්නේ කුඩු ගංජා බිස්නස් එක විතරයි. ඉත ලාබාල කාලෙම කුඩු ගංජා බිස්නස් එක පටන් ගන්නවා. කුඩු ගංජා බිස්නස් එක ටික දවසක් කරද්දී ඒ දරුවා කුඩු ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ ලස්සනට හදාපු දරුවෝ ටික බොහොම අමාරුවෙන් හදාපු දරුවෝ ටික ලොකු මහත් වෙද්දී කුඩු කාරය බවට පත් වෙනවා. ගංජා කාරය බවට පත් වෙනවා. මුළු අනාගතේම රටවටාපුවත්
COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ මහජනතාවට තැපැල් සහ දුරකථන ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ දිනවල මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමේදීත් කාර්යාලය තුල අවම නිලධාරින් පිරිසක් සේවා සැපීමේදීත් සිදුවිය හැකි අපහසුතා වළක්වා ගැනීම අරමුණින් මෙම පියවර ගත් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. බලංගොඩ කල්තොට කෝන්ගහ මස්කඩ ප්‍රදේශයේදී වෙළඳ සැලකට පැමිණීමින් සිටි 65 හැවිරිදී විවාහක පුද්ගලයෙකුට වන අලියෙක් පහර දී තිබෙනවා. එම පහර දීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයටපත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරමින් ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීම සමගි ජන බලවේගය තරයේ හෙලා දකින බව සමගි වනිතා බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් සියලුම බෝලධර්මයන් සහ නීත්‍යානුකූලව ලබා දී ඇති හිමිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන්ද එම නිවේදනයේ සඳහන්. එත් සමගින් සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි ඇලි හමුවන්නේ අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.